චිත්‍රපට නිර්මාණකරුවකු හා නළුවකු වූ සරත් නාමල්ගම මහතා අද එනම් 13 වනදා අභාවප්‍රාප්ත වුණා. හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුපෝවිල රෝහලට ඇතුළත් කරන ලදුව අද දහවල් ඔහු මියගිය බවයි වාර්තා වුණේ. මේ අන විට 59 වන වියේ පසු වූ ඔහු දොරකඩ මාරාව කළු සුදුමල් ඇතුළු චිත්‍රපට කීපයක රඟපෑවා. ඔහු රෝස පැටික්කී ඇතුළු චිත්‍රපට කීපයක් සඳහාද නිෂ්පාදනයට දායකත්වයෙන් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ඔහු නිර්මාණය කළ සුසන්තිකා ජයසිංහගේ ජීවන කතාව ඇතුළත් සුසි චිත්‍රපටය නීතිමය ගැටලු නිසා තිරගත වුණේ නැහැ. ටෙලිනාට්‍ය ගණනාවකද ඔහු රඟපෑවා. පසුගිය කාලේ හීල් ඇන් ෆීල් නැමති සමාජ සුභසාධන වැඩසටහන දායක වෙමින් වැඩිහිටි නිවාසවල කල් ගෙවන වැඩිහිටියන් සතුටු කිරීමේ සමාජ සේවා කටයුත්තකට ඔහු දායක වෙමින් සිටියා. සරත් නාමල්ගම මහතා කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි සිසුවෙක්. රංගන ශිල්පිනි මනිෂා ශාම්ලීගේ සැමියා වූ සරත් මුලින්ම රංගනට පිවිසියේ 1999 වසරේදී අහසින් වැටුණු මිනිස්සු වේදිකා නාට්‍යයෙන්. ඉන් අනතුරුව නාට්‍ය නිෂ්පාදනයට පැමිණි ඒ මහතා පාට පාට හීනයක්, කළු සුදු මල් මෙන්ම ගිනි සිලුව, රෝස පැටික්කී වැනි චිත්‍රපටි ඔහු විසින් නිෂ්පාදනය කර තිබෙනවා. දේහය හෙට එනම් 14 වෙනිදා සිට පාගුඩ පාරෙහි වූ ඔහු ජීවත්ව සිටි නිවසෙහි තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 16 වනදා එනම් සෙනසුරාදා සවස 3ට කොහුවල කණත්තේදී සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි සරත් නාමල්ගම මහතාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමු. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.